මොනවාද අංකල් ඔය බෙහෙත්? මේක මං දිගටම ගන්න බෙහෙතක් පුතා. බොහෝම දුර්ලභ බෙහෙත් පැලෑටි වලින් හදන බෙහෙතක් කියලා කියන්නේ. අංකල් මේ දකුණේද? මං මහනුවර. මහනුවර? මේ මවත් මහනුවරනේ. එහෙනම් අපි දෙන්නම එකම නුවරක. තමාකරි ජොබ් එකක් කරනවා. අනේ නෑ අංකල් තාම. මං දැන් කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු දෙකක් විතර යනවා. ඒත් මේ හිතට හරියන ජොබ් එකක් තාම සෙට් වෙන්නේ නෑ. නිකන් මොන වගේ ජොබ් එකක්ද පුතා බලාපොරොත්තු වෙන්නේ? මම කැමති අංකල් මේ ජොබ් එකේ නම කිව්ව ගමන් නිකන් හිත ඇදිලා යන ජොබ් එකකට. ඒක නිකන් මේ මොකද්ද කියලා මටත් හිතාගන්න බෑ. අංකල් ජොබ් එකක් කරනවද? මං කරන්නේ බිස්නස් පුතා. බිස්නස් වලට නම් මං ඒ තරම් කැමති නෑ අංකල්. ඒක හරිම මේ අවිවේකී ජොබ් එකක් නේ. හරි බිසි නේද? මට ඕන එහෙම නෙවෙයි. මට ඕනේ නිකන් නිෂ්කලංකව නිවි හැනහිල්ල කරන ජොබ් එකකට. මට ඕනේ නිහඬ සේවයක් රටට කරන්න. අපේ අයියා නම් මේ ළඟදි මැරි කරා. එයා මැරි කරපු කෙනා ටිකක් මහතයි. හැබැයි නම සිඟිති. අංකල්ට කියන්න අපේ අයියගෙන් නම් කිසිම ගැළවිල්ලක් නැහැ. හැම තිස්සම කෑ ගහන ජොබ් එකක් හොයාගන්න කියලා. මටත් දැන් ඕවා හොඳට පුරුදුයි. හරියට කම්මලේ බල්ලා වගේ. අපේ අම්මනම් බලාපොරොත්තු වෙන්නේ ටිකක් ලොකු ජොබ් එකක්. මොකද මට උපාධියක් තියෙනවානේ. ඒ වුණාට ඉතින් මේ උපාධියකින් රජ වෙන්න බෑ කියලා එයාට තේරෙන්නේ නැහැ. අපි බලමු පුතාට ගැළපෙන ජොබ් එකක් හොයාගන්න. පුතා කරලා තියෙන්නේ කාර්මික විද්‍යාව වගේ ඩිග්‍රී එකක්ද? නෑ නෑ, මම කරේ මේ කලාපාදයක්නේ. අපි කැම්පස් යන කාලේ අපි හිටියේ මේ වගේ කාමරයක. හැබැයි ඉතින් ඒ කාමරේ 8 දෙනෙක් විතර හිටියා. අපි හැමදේම කළේ ওই කාමරය ඇතුලේ. කොටින්ම ඉව්වෙත් ওই කාමරේ, කෑවෙත් ඒ කාමරේ, නිදාගත්තෙත් ඒ කාමරේ කියලා වැඩක් නෑ අංකල්. ඒක මතක් කරනකොට තාමත් ඇඟට දෙනවා. අපි හෙට තව ඉස්සර කතා කරමු. මම නිදාගන්න කලින් ටිකක් භාවනා කරනවා පුතා. Good night. Good night. අන්න උන් ගියා.
ගල්ලන්ඩ අහුවෙන්ඩ පත්තොලට කෑලි ගයි කෑලි ගයි. අපේ ගමේ උන් හෝව කරන්න උන් කොච්චර ආදරේද මට. ඔව් ආව බයිසිකල් එක ගෙනියන්ඩ. දැම්වරේකෝ දැම්වරේ. අනේ අපේ මහත්තයාගේ බයිසිකල් එක. එවන අංකල් මම යන්න. ආයෙමත් දවසක හම්බෙමු. පුතා දැන් කොහෙද යන්නේ? මම දැන් ආච්චි අම්මලා ගෙදර ගිහිල්ලා චලියත් තරම් ගෙදර යනවා. අයියෝ පුතා ඔය චලිය දැන් අමතක කරන්න ළමයෝ. බුදු අම්මෝ ඕක අමතක කරෝතින් අයියමට මේ දෙහි නෙවෙයි ජම්බෝල ගෙඩි කපයි. දැන් පුතා ආවේ ට්‍රිප් එකක් යන්නනේ. ඇයි ඒකේ සතුට විඳගන්නේ නැත්තේ? ඒ වුණාට අංකල් ඔය චලිය අමතක කරලා දැම්මොතින් මගේ සතුට කෙසේ වෙතත් මුළු ගෙදරම සතුට නැති වෙනවා. මම පුතාට බයිසිකලයක් අරන් දෙන්න. දැන් යමු මාත් එක්ක. කොහෙද? බෙද මහත්තයා ගෙදරද? ඔව්. එහෙ පුතාට හුඟක් දේවල් තියෙනවා තව දැක ගන්න. ඒ මාව අවිශ්වාස නෑ 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 අපෝ නෑ එහෙම අවිශ්වාසයක් නෑ මේ යන් අංකල් අංකල් කොහමද ආච්චිව දන්නේ? උතාර තාමත් අර ශැලිය අමතක කරන්න බෑ වගේ නේ. නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි. ඒ ආච්චි තනියම දෙන්නේ. දැන් අවුරුදු 5ක වෙලේ ඉඳන් මං ඔය වෙද මහත්තයාගේ ගෙදර යනවා. දවසක් ඔය ආච්චිගේ ගෙවල් හරියෙන් යද්දි මට නිකන් කලන්තයක් වගේ යනවා. ඔය ආච්චි මොනවද තෙල් වගේ මතුරලා මගේ ඔළුවේ දැම්මා. එදා මං ඒ ආච්චිගේ ගෙදර නැවතිලා පහුවෙන්ද තමා ආපහු ගියේ. පහු අහිංසක ගෑනි. අනේ පහු ඒ ආච්චි කොහොමත් කරුණාවන්තයා තමයි. මට ඒ උදව්ව කවදාවත් අමතක කරන්න බෑ පුතා. එදා ඉඳන් මං ඔතනින් යන එනකොට මොනවා හරි බඩු මල්ලක් ඔය ආච්චි මට ගෙනල්ලා දීලා දුක සැප අහලා තමයි ඔතනින් යන්නේ. මේ පැත්ත හරිම ලස්සනයි නේද? අංකලුත් කොහෙන් හොයාගන්නවද මන්ද? ආරම්භ ගෙදර වෙද මහත්තයා වැඩිය ප්‍රසිද්ධියට කැමති නෑ. බොහොම ඈත පළාතවල ඉඳන් මිනිස්සු එනවා වෙද මහත්තයාව හම්බෙ. අපේ අම්ම කියනවා මට රතගාය කියලා. මටත් බේට් එකක් ගන්න පුළුවන් වෙන්නේ නේ. මොකුත් එපා. තැන්ක්ස්. මොකද මේ ගෙදරින් ලීලා බයින්න ගැනීම ඒක බිව්වා.
තාත්ති ඇවිල්ලා. කොහමද? ඉතින් කොහමද වැඩ? හොඳින් ඉන්නවා. මොකද කරේ මේ? ඉස්කෝලේ වැඩක් කරා, සල්ලිවත් කරා. තාත්ති, අද අපි ගෙදර යනවා නේද? ඕනේ. ගෙදර යනකම මම ඔයාලට ලොකු ඩෝල් කෙනෙක් කරන් දෙන්න. ෂා, හරි ෂෝක්නේ. නම් මහන්සි නේද? මේට කලින් මෙච්චර දුරක් ඩ්‍රයිව් කරලත් නැතුව ඇතිනේ පුතා. අපේ කැම්පස් එකේ බැච් එකේ ට්‍රිප් එකක් ගිය වෙලාවේ බස් එකේ ලොවපු ඩ්‍රයිවර් මහත්තයාගේ පඩේ අමාරුවක් ආවා. ඊට පස්සේ ඉතින් නිලාවලේ ඉඳලා කොළඹට නැකම්ම මමයි ඩ්‍රයිව් කරේ. කෙල්ල හූ තියනවා කොළඹ එනකම්. අදාකල් ඒකට මාර්ම මාර එක්ස්පීරියන්ස් එකක්. ඕන දැන් පුළුවන් පුතාට මොකට රිස්ක් කරන්න. ඔහොම ගිහිල්ලා අන්න අතනින් නවත්. මට පෙතන පුරපුරුදුයි වගේනේ. සමහර වෙලාවට මටත් එහෙම දේවල් දැනෙනවා. ඒ පුතා අපේ අතීත. ඩිංගිසිටිගේ නන්නානේ. සෞසිරි සපදේවා. බෝකල් වජ වේවා. නුර මහත්තයාට වහන්සි පාටයි. ගාක් දුර ගමනක් නේ මාල්. කොහේ වෙද මහත්තයා ඉන්නවද? ආයේ වෙද මහත්තයා කොහෙ කියලා යන්නද? මේ වුණ හමුලා කවුද? නුවර නෙළම ගෙනෙන්න වෙන්න බෑ. හා එහෙම කියන්න එපා. තරහවේ. හා ඉතින් මර මොකද? වෙද මහත්තයා ළඟ හිටියට මෙයාගේ ලෙඩේ නම් හොඳ වෙන පාටක් නෑ. කාර්තිකදනේ මේ ටික සෙල්ලම් කරේ සමීර නැන්දිත් එක්ක. අම්මි නම් අපිත් එක්ක සෙල්ලම් කරන්න ආවේ නැහැ. අම්මි මුළු දවසම ඇඳට වෙලා නිදාගත්තා. මොකදත් ලෑස්ති වෙනවා. මුණාඩි පහෙන් එයි. ආයෙත් මුකුත් කියන්න යන්න එපා, තරහයයි. එයාට ඉතින් තරහ යන මම මුකුත් කියන්න ඕනේ නැහැනේ. තාත්ති මං අම්මි වික්මන්ට එක්කන් එන්න. මේ අහිංසක දරුවා